අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මහා ජන ගඟක් ගාලු මෝදර උද්ඝෝෂකින් හා එක් වෙයි ගාලු මෝදර විරෝධතාවයට දින 9යි උගන්ඩාව ඇතුළු රටවල සංගවා ඇති ධනෙ ගෙන්න පුළුවන් අපට විතරයි අනුර කියයි ජාතික ජන බලවේගයත් කොළඹට මුදල් ඇමති මහ බැංකු අධිපති IMF යයි ප්‍රථමයෙන් දේශීය පුවත් වසර 3කට පෙර පාස්කු ඉරිදවක අපේ රට ලේන් තෙත් උනා. දෙවියන්ගේ බිමේදී යක්ෂයා ක්‍රියාත්මක වූ අවස්ථාවක්. 2019 පාස්කු ඉරිදව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදායි. ඒ දිනට නම් තව දින 4ක් තෙනවා. ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර උත්තාන වූ දවසේ අහිංසක බැතිමතුන් 300කට පමණ ජීවිත අහිමි කළ අඳුරු කතාව පිළිබඳ සියත තබන විශේෂ සටහනයි මේ. 2019 පාස්කු ඉරිදව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදාටයි. පාස්කු ඉරිදව කතෝලික ජනතාවගේ සතුටු දිනයක්. ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්තානයේ සිහි කරනුවේ පාස්කු ඉරිදයි. ක්‍රිස්තු භක්තිකින්ගේ ප්‍රධානතම විශ්වාසය වනුවේද උන්වහන්සේ මරණයෙන් උත්තාන වූ බවයි. 2019 ඒ විශ්වාසය සමරන්න දෙව් මැදුරුවලට එක් වූ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා. සමහරුන් අදත් සදාකාලිකම ආබාධිතයි. කොච්චිකඩේ දේවස්ථානය, මීගමුව කටුවා පිටිය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ සුප්‍රසිද්ධ හෝටල් තුනක සහ ලැගුම් හලක පිපිරීම් සිදු වුණා. මේ සියල්ල මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර සිද්ධ වූ අවස්ථාවේ කතෝලික සභාව සේම බොහෝ අය එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර හුදු ආගමික අන්තවාදී කල්ලියක් මත පැවරීමට ඉක්මන් වූවා. එසේම එදා පැවති යහපාලන රජයේ ආරක්ෂාව පිළිබඳ දුර්වලකමද පාස්කු ප්‍රහාරයට හේතු බව පවසනු ලැබුවා. අද සිටින පාලකින් එදා සිටියේ විපක්ෂයේ ඉබ්බා දියදාපුවම ඇන්නෑවේ කිව්වසේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඔවුන්ට මහත් ආශිර්වාදයක් වුවා. පාස්කු වින්දිතින්ට යුක්තිය ඉටු කරන බව පවසමින් එදා විපක්ෂය අද වත්මන් පාලකින් 69 ලක්ෂයකගේ ඡන්දයෙන් බලය ගත්තා. නමුත් අද වන තෙක් විසඳුණු යුක්තියක් නැහැ. ඒ වෙනුවට අතිශය දුර්වල සාක්ෂි මත නඩු පවරමින් චෝදනා ලැබුවා නිදහස් කිරීමට තරම් දුර්වල ක්‍රියාමාර්ගයක් ගත් බවයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නිතරම පවසන්නේ. සුද්දෝ බයිබලයේ සඳහන් වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවම ඒ ලේ ස්වර්ගයට මුරගසනවා කියලා යුක්තිය ඉල්ලලා. ඒ නිසා වෙන්නට ඇති මේ රජයට මාස 3යි රට පාලනය කරන්න හරියට ඉඩකඩ ලැබුණේ. එතන ඉඳලා විනාශේ මාවතට මේ රජය පියවර තැබුවා. ඉතින් ඔන්න දැන් ඒගොල්ලන්ට රට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. අද කතෝලික සභාවේ මතය වනුයේ එම ප්‍රහාර පිළිබඳව බලවත් සැකයක් පවතින බවයි. එනම් දේශපාලන බලය අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක කොටසක් ලෙස පාස්කු බෝම්බ ප්‍රහාරය අද කතෝලික සභාව දකිනවා. අදත් දිවයින පුරා කතෝලික බැතිමතුන් පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී වුණා. කටුවා පිටියේ දේවස්ථානයේද පාස්කු ඉරිදා පූජාව පැවැත්වුණා. මඩකලපුව සියොන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දේවමය පැවැත්වූ ආකාරයයි මේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේද අද පැවති පාස්කු ඉරුදින පූජාවයි මේ. කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ ප්‍රධාන දිව්‍ය මෙහෙය පැවැත්වුණා. ඒ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි. කොළඹ අගරදගුරු පදවියට අයත් සියලුම තරුණ සමිතිවල තරුණ තරුණීන් පාගමනක් ආරම්භ කළා. ඒ අද හවස 3ට පමණ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ සිටයි. මාමෝඩි අපි ප්‍රේමණීය
පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවිමෙදුර දක්වා පැමිණියා. අනතුරුව මෙම තරුණ පිරිස ගල්මුදුර දක්වා පැමිණ විරෝධතාවයට එක් වුණා. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහසංගරත්නය අද ගාලුමෝදරට වැඩම කළා. එහිදී පාස්කු ප්‍රහාරයෙන් මියගේ සැමට පුණ්‍යානුමෝදනා සිදු කරනු ලැබුවා. සංඝං සරණං ගච්ඡාමි. මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද පාස්කු විඳිතින්ට සාධාරණ ඉල්ලා අද උද්ඝෝෂණයක නිරත වුණා. ගාලු මෝදර උද්ඝෝෂණයට අදට දින 9යි. දිවාරය අවවසින් ඔබලා පින්නයි මොහොත සුලකයි එක්ක මේ සටන් කරන්නේ අපේ රටේ තරුණ ජවයයි. බොහෝ විට මේ પરම්පරාව විවිධ අවස්ථාවල අවතක්සේරු කිරීම වලට භාජනය වුණා. ඒ ෆෝන් එකයි ලැප් එකටයි කොට වූ යෞවනය ලෙසයි. එහෙත් යථාර්ථය සහ සත්‍ය ඒ නොවන බව අද මේ තරුණ પરම්පරාව රටට කියා දෙමින් ඉන්නවා. වත්මන් ආණ්ඩුවට බලෙන් ඉවත් වන ලෙස බලකරමින් ආරම්භ කර ඇති ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 9ක්. ජාති ආගම් භේදයකින් තොරව ජනතාව මෙම ස්ථානයේ රොද බැඳ සිටින ආකාරයක් දක්නට පුළුවන්. මේ අතරතුර ඊයේ රාත්‍රියේ ගාලු මුද්‍ර පිටියේ තවත් අලුත් වැඩක් වුණා. අපේ රටේ පාලකින්ගෙන් 99%ක්ම අන්ධ භක්තිකයන්. හැබැයි කට ඇරියොත් මහා සංඝරත්නයටත් වඩා බෞද්ධ දර්ශනය දේශනා කරනවා. නමුත් උදේ හවස බුදුන් වන්දනා වෙනුවට ඥානක්කලා සුමනක්කලා සුදුක්කලා වන්දනාවට තමයි බොහෝ නායකින් ප්‍රිය. තොවිල් වලට වස් කවි වලට වගේම පොල් ගහනවටත් ඔය දේශපාලන නායකින් මර බයයි. සමහරුන්ගේ අතේ ලෝකයේම තියෙන ඔක්කොම යකඩ කෑලි තියෙනවා. චීන ෆෙන්ෂුයි ඇඟ පුරාම උතාගෙන. එහෙව් පාලකින්ට ගාලු මෝදර පිටියේ යකතුරන් නටබු තොයිලේනුත් බයක් දැනෙන්නේ නැති. මේ අතර ගාලු මෝදර විරෝධතාවයට සමගාමීව ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදීද උද්ඝෝෂණයක් පෙරේදා දිනේදී සංවිධානය කර තිබුණා. ඒ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂකින් කූඩාරම් ගසා විරෝධතාවයේ නිරත වුවත් පොලිසිය අදාළ කූඩාරම් ඉවත් කිරීමට අද උදෑසන කටයුතු කළා. එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පොලිසියේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතාව අද ගාල්ල ප්‍රදේශයේදී විරෝධතාවය පළ කළේ මේ ආකාරයෙන්. ගාලු මෝදර පිටියේ සංවිධානය කර ඇති විරෝධතාවයට සහාය පළ කරමින් ගෝඨාගෝගම නුවර ශාඛාවද අද විවෘත කෙරුණා. රටේ පවතින වත්මන් අර්බුදයේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලයේ කිසිම තනතුරක් ලබා ගන්නේ නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒසිය Facebook ගිණුමේ සටහනක් තබමින් රටේ ඒකීය භාවය සම්බුද්ධ ශාසනයේ සහ ජනතාව වෙනුවෙන් තමන් සෑම විටම පෙනී සිටින බවයි ආචාර්ය සරත් වීරසේකර මහතා සිය Facebook ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කරන්නේ. ඊයේ ගාලු මෝදරට පොලිස් ට්‍රක් රථ 20ක් යැවීම සම්බන්ධයෙන් සරත් වීරසේකර ඇමතිවරයා සිය විරෝධය අදාළ බලධාරීන්ට ප්‍රකාශ කළ බවයි නිල නොවන තොරතුරු ඔස්සේ අපට වාර්තා වූයේ.
උගන්ඩාව ඇතුළු රටවල ඇති හොරාකත්තණය යළි මෙරටට ගේන්න පුළුවන් අදෝෂිත පාලනයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ජනපීඩිත ආණ්ඩුව පන්නමු යන මැයින් සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමනට එක්වෙමි. ජනපීඩක ආණ්ඩුව පන්නමු යන මැයින් ජාතික ජනබලවේගයේ සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන අද බේරූල නගරෙන් ආරම්භ වුණා. ඒ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියා. අද මේ ආණ්ඩුව හොරකම් කරන ඒවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගොඩනගන්න තමයි අනිත් කඳු උත්සාහ කරන්නේ. ඒ නිසා උගන්ඩාවේද, සීසෙල්ස් වලද, ලොස් ඇන්ජලිස් වලද, බ්‍රවුන්සිල් වලද, මේ රට පුරා මැද මුලනේද, කොල්ලු පිටියේද මේ මහජනයාගේ ධනය හොරක් කර ඔක්කොම පවර ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කාටද? ඒක කරන්න පුළුවන්කම තිබෙන අපේ රටේ දූෂණයට සම්බන්ධ නොවුණු, දූෂිත නොවුණු ව්‍යාපාරයකට විතරයි. ඒ නිසා අපේ ජනතාවට යෝජනා කරන්නේ උගන්ඩාවේ ධනය පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වටා ඒක රාශි වීම පමණයි. අපේ රටේ ඉතිරි වී ඇති විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.93යි. මින් ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය ඩොලර් මිලියන 200යි. ආසියානු කලාපයේ අඩුම ආර්ථික වර්ධනය ඇති රට ශ්‍රී ලංකාව. ඉහළ උද්ධමනය ඇති රටත් ශ්‍රී ලංකාව. නිල උද්ධමන අගය 117.5ක්. නමුත් සැබෑ උද්ධමනය 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සමහර ආර්ථික විශේෂඥයින් පවසන්නේ. මෙවන් පසුබිමකයි මුදල් ඇමති අලි සප්රි සහ මහබැංකු අද අපේ රට ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදයකට අගාධයකට ඇද වැටී තිබෙනවා. මීට මාස 6කට පමණ පෙර සිටයි අපේ රටේ මේ ආර්ථික අර්බුදය බරපතල ලෙස උග්‍ර වුණේ. අප රට බිඳ වැටෙන්න පටන් ගත්තේ ඒ අවස්ථාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහබැංකු අධිපති අජිත් නිබාඩ් කබ්‍රාල් නිතරම ප්‍රකාශ කළ කරුණු කිහිපයක් මතක් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ. අපට ණය ගෙවන්න ඩොලර් තියෙනවා. සල්ලි අච්චු ගැහුවට උද්ධමනේ වැඩි වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ක්‍රමය. මේ දෙදෙනා ඇතුළු ආණ්ඩුවගත් අදුරදර්ශී තීරණවලට බලපෑවෙම දේශපාලනය. දේශපාලන ගේම්. එහි අවසන් ප්‍රතිඵලය වුණේ IMF යන්න පමාවීම. ලෙඩාට මරණාසන්න වුණාට පසුව තමයි දොස්තර හොයන්න, දොස්තර ගෙදර හොයන්න යන්න සැලසුම් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වුණා. ගෑස්, භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් හිඟේ අදටත් එහෙමයි. විදෙස් රටවල ශ්‍රී ලාංකිකයිනුත් කෑමොර දෙනවා. දැන් ඇති දාලා යන්න කියලා. මෙවන් අස්ථාවර සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් තිබියදී අපට IMF යන්න වෙන්නේ. නව මුදල් ඇමති අලි සබ්‍රි සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් හෙට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල හා සාකච්ඡා ආරම්භ කරනවා. හිතන තරම් ලේසි නැහැ. ලැබෙන හැම සත පහක්ම ණය. වැදගත්ම දේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක. ණය ගෙවන්න තියෙන කාලේ වැඩි කරගන්න එක. එවිට මේ අවුරුද්දට ගෙවන්න තියෙන ණය තව ටිකක් ඈතට අරගෙන යන්න පුළුවන්. ඇත්තටම රටම අගාධයට ඇදලා දාපු අයගේ නම් දෙකකට සීමා කරන්න අප සූදානම් නැහැ. ඒ කියන්නේ බැසිල් සහ කබ්‍රාල්ට සීමා කිරීම වැරදි. මේ කවුරුත් අතදරුව නෙවෙයි. මුළු කැබිනට්ටුවම ඊට වගකිව යුතුයි. මේ තත්ත්වය නිසායි දැන් රාජපක්ෂ පරම්පරාවටම ගෙදර යන්න කියලා මේ රටේ ජනතාව කියන්නේ. දැන් කොටස් වෙළඳපොළත් සතියකට වහලා දැම්මා. ලෑලි කඩයක් සම්පූර්ණයෙන්ම වහලා දානවට වඩා එක ලෑල්ලක් හරි අරගෙන බුලත් විටක් විකුණ ගත්තත් ඒකත් ලාභයි. නමුත් විනිමය සුරුකුම්පත් කොමිසම අපේ කොටස් වෙළඳපොළ සතියකට වහලා දැම්මා. මේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි දේශීය සමාගම් පමණක් 300ක් තියෙනවා. ඒ සමාගම් හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකිනුත් මුදල් ආයෝජනය කරනවා. දැන් ඒකත් සතියකට වහලා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩින්ග් සහ හේමස් ආයතනය එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපේ ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා.
දරිද්‍රතාවයෙන් දැඩි ලෙස පීඩාවටපත් අපේම මිනිසුන්ට සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක මනදම් මෙහෙවර සහන වැඩසටහනේ තවත් එක් කදියරක් මොනරාගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වුණා. පීඩාවටපත් අපේම මිනිසුන්ට සහන සැලසීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා PLC සමාගම මාස් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් හේමස් හෝල්ඩින් PLC සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ එක්ව සිය දායකත්වය ලබා දෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. ප්‍රවෘත්ති අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.